සුබදවසක් හැමෝටම. ඉතින් ගොඩක් කාලෙකට පස්සේ ඔයාලත් එක්ක වීඩියෝ එකකින් හම්බ වෙන්නේ. මොකද මේ පොගේ දොස් ටික ඇත්තටම මගේ වැඩත් එක්ක මට ටිකක් කාර්යබහුල හින්දා මේ මට වීඩියෝ එකක් කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. මේකත් මේ හිතා ඉක්මනින් කරන්න ගත්ත වීඩියෝ එකක්. මේ අද මම YouTube එකේ දැකපු එක ලංකාවේ අමාත්‍යවරයෙක්ගේ වොයිස් මම හිතන්නේ පොඩි මේ මීඩියා ප්‍රෝග්‍රෑම් එකකදී කියන කතාවක් දැක්කට පස්සේ තමයි මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. මං හිතන්නේ ඒක තවත් කීපයක් පරණයි ඒ කතාව. එයා කියනවා මේ ලංකාවට එන්නපාලු ලබන පාර ඡන්දෙ දෙන්න පිටරටවල් වල ඉන්න අයට එයාලට මෙහෙට වෙලා ඉඳලු. මොකද එකපාරක් ඇවිල්ලා කරලා ගිය දේ හොඳටම ඇතිලු. ඡන්දෙ දෙන්න එනවා නම් ආපහු ලංකාවට වෙලා ඉන්නලු. ඔන්න වගේ එන වැල්ලට ආර්ම බයිලාවක් ගහනවා. ඒ වීඩියෝ එක දැක්කාට පස්සේ මට හිතුණා වීඩියෝ එකක් කරන්න. නැත්තම් මම මේ වගේ වීඩියෝ එකක් දාන්න කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මෙතනදී මම ඔයාලට කියන්නේ මම ඇත්තටම දේශපාලන පක්ෂයකට පක්ෂග්‍රාහීව නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි ඇත්තටම මේ විදේශ රටවල් වල ඉන්න මිනිස්සු ලංකාවෙන් ඇයි අයින් වෙලා මේ රටවල් වලට රැකියාවකට ආවේ කියන දේ ගැන මම ඔයාලට කතා කරන්න චුට්ටක් බලාපොරොත්තු වෙනවා. මොකද ඉස්සල්ලා මම ගැන කියන්නම්. මොකද මම ලංකාවේ මොකද මට රස්සාවක් නැතුව හිටපු කෙනෙක්. මම ලංකාවේ ගුරුවරයෙක්. මම උපාධියක් කරලා මම චිත්‍ර ගුරුවරයෙක් විදිහට තමයි ලංකාවේ සේවය කරේ. මගේ channel එකත් එකතු වෙලා ඉන්නයි දන්නවා. ඒක මගේ videos මම දාලා තියෙනවා මෙහෙට ආපු ගැන කියනකොට. මම ඉන්නේ දැන් යුරෝපේ රටක පෝලන්තයේ. ඉතින් මේ ගොඩක් මිනිස්සු මම දන්නවා පහුගිය වසර එකමාර දෙක තුල ලංකාව ගොඩක් අතහැරලා මේ රටවල් වලට ආවා. තවමත් යනවා. දැන්ට ඒ මම ඊයේ පෙරදායි වීඩියෝ එකක් දැක්ක පාස්පෝර්ට් පොලිමේ ඉන්නවා මාර විදිහට මිනිස්සු මොකද පාස්පෝර්ට් එක හදන්නේ මේ ගෙදර කොට්ටේට තියාගන්න මේනේ. අනිවාර්යෙන් ලංකාවෙන් පිටට යන්න බලාගෙන තමයි. ඒ කියන්නේ රැකියාවකට යන්න ගොඩක් කාලවලට විසිට් එකකට යන්න හදන්න ඉතා සුළු ප්‍රමාණයක් මම හිතන්නේ ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට දැන් ලංකාවෙන් පිටට විසිට් එකකට යන්න වීසා එකක් ගන්න පුළුවන් ඒ කියලා. ඒ වගේ තරම් ඒ තරම් හොඳ තත්ත්වයක් ලංකාව ගැන අනිත් රටවල් වලට තියෙන්නේ. ඉන්න වීසා එකක්වත් දෙන්නේ නැති තත්ත්වයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඔයාලා රට එන්න මේ ළඟකදී රට එන්න ට්‍රයි කරන අය ඉන්නවා නම් ඔයාලට ඒක දැනෙලම ඇති. ඔයාලගේ අත්දැකීමුත් ඇති. මටත් ඒ වගේ අත්දැකීම් ඕන තරම් තිබෙනවා. මිනිස්සු ඇත්තටම මේ ආසාවටවත් කහනවටවත් ලංකාවට වෙලා ඉන්න බැරුවට නෙමෙයි මේ පිටරටක රස්සාවකට එන්නේ. ඒ ඇවිල්ලා මේ මිනිස්සු ගොඩාක් කරන්නේ මෙහෙ ඇවිල්ලා අන්ස්කිල් ජොබ්. ඒ කියන්නේ සමහරලාට ලංකාවේ හොඳ රැකියා කරපු මිනිස්සු මම දන්නා ඉන්නවා. මැනේජර්, ඇකවුන්ටන්ට්ස්ලා, වෛද්‍යවරු පවා ඉන්නවා සමහර වෙලාවට ඇවිල්ලා මේ රටවල සාමාන්‍ය රැකියා කරනවා. ඒ කියන්නේ විවිධ උසස් මට්ටමේ රැකියා කරපු මිනිස්සු මේ රටවල් වලට ඇවිල්ලා වෙනත් වෘත්තීන් වල නියලනවා. සමහර විට ඒවා මේ ස්කිල් වර්කර්ස්ලා නෙමෙයි ගොඩක් හරියට වැඩිපුර ඉන්නේ අන් ස්කිල් වර්කර්ස්ලා විදිහට. සමහරු වැඩ කරනවා මීට් ෆැක්ටරිස් වල, සමහරු වෙල්ඩින් සෙක්ෂන් එකේ, සමහරු ලෝඩින් ඔය වෙයාහවුස් පැත්තේ වැඩ කරනවා. ඒ වගේ එක එක විවිධ ශේෂ්ත්‍රයන් වල තමයි වැඩ කරන්නේ. මොකද ලංකාවේ හොඳ රැකියා කරපු මිනිස්සු ඒ එහෙම එන්නේ ලංකාවේ ඒ උපයන මුදලින් ලංකාවේ පවුලකට ජීවත් වෙන්න බැරිකම හින්දා. නැත්තම් මේ ලංකාවට ආදරේ නැතුව මේ රටවල් වලට ඇවිල්ලා ඉන්නව නෙමෙයි මේ මිනිස්සු. මේ රටවල් මේ මිනිස්සු ඒ කට්ටක් කාලා ඔයන කීයේ හරි ඩොලර් එකක් ලංකාවට යවන්නේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන ආදරේ හින්දා. කීයට හරි කාට හරි උදව්වක් කරන්නේ ලංකාවේ මිනිස්සුන්ට ඒ හැකියාවක් ලැබිලා තියෙන මේ රටවල් වලට ඇවිල්ලා මේ මිනිස්සු මේ වගේ කට්ටක් කාලා සල්ලි හම්බ කරන හින්දා. මේ රටවල් වල මේ මිනිස්සු ඇවිල්ලා මේ පැය දෙකක් තුනක් වැඩ කරලා මේ ආතල් එකේ අරක්කු ටිකක් විස්කි ටිකක් බීලා ඉන්නව නෙමෙයි. හරිද? මේ මිනිස්සු ලංකාවෙන් මේ රටවට ඇවිල්ලා මේ රටවල් වලට ඇවිල්ලා ගොඩක් ලොකු කට්ටක් කරනවා. සමහරු පැය 8ක් සාමාන්‍ය වැඩ කරන්නේ. සමහරු පැය 10 12 එක දිගට වැඩ කරනවා. සමහරලාට හම්බෙන විනාඩි 15යි 20යි ඉන්ටර්වල් දෙකයි ඒ වගේ හම්බ වෙන්නේ. ඉතින් ඔයක ඉක්මනට මොන හරි කාලා මේ වැඩ කරනවා. ඒ වගේ වැඩ කරලා තමයි මේ මිනිස්සු සල්ලි හම්බ කරන්නේ. නිකන් සල්ලි හම්බ කරන්නේ නැහැ. හැබැයි එහෙම උපයන මුදල කීයහරි ලංකාවට යවනවා. ඒ ලංකාවට ලැබෙන විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ඩොලර් ඒවා එව්වගෙන් තමයි ලංකාව දුවන්නේ. ගොඩක් දෙන්නේ ලංකාව දුවන්නේ කියන්නේ ලංකාවේ ආර්ථිකය අල්ලගෙන ඉන්නේ. ඒවා නොදන්න මේ ඔල මොට්ටල ඇමතිවරු මෙතෙක් කල් රට පාලනය කරපෝ උන්ගේ පඬිටෝ කහපුවාම ඇත්තටම මෙහි ඉන්න පිටරටවල් වල ඉන්න සල්ලි හම්බ කරලා ලංකාවට යවන මිනිස්සුන්ට මලපයින් එක සාමාන්‍ය දෙයක්. මම දැක්ක කීප දෙනෙ මේකට වීඩියෝස් කරලා දාලා තියෙනවා. ඇත්තටම එහෙම දාලත් මදි. මම ඒ වීඩියෝ එකම ඇත්තටම මටත් ලොකු කේන්තියක් ආවා. මොකද මේ මිනිස්සු මෙහෙ ඇවිල්ලා
විඳින සැප ජීවිත. ඇත්තට මේ 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 රටවල්වල මම ඉන්නේ යුරෝපෙ හින්දා මම ওই රටවල් කිහිපයක දෙක තුනක මම ඇවිදලා තියෙනවා, විසිට් කරලා තියෙනවා. ඒ රටවල්වලට ගිහාම පේනවා මේ රටවල්වල ඉන්න මිනිස්සු කොච්චර සැප සම්පත් විඳිනවද මේ රටවල්වල මිනිස්සු කියලා. ඒ කියන්නේ දැන් ලංකාව කියන්නේ කොච්චර ස්වභාවික සම්පත් සහ මොන තරම් දේවල් තියෙන රටක්ද. අවුරුද්දේ දවස් 365 පුරාම ඉතාමත් හොඳින් හිරු එළිය ලැබෙන හැම දේශගුණේ කලාව ගැන ලංකාව ගැන ඉතින් කියන්න ඕනේ නැහැ. සියලු සැප සම්පත් තියෙන රටක් තමයි ලංකාව. හැබැයි දේශපාලඥයන් විසින් මේ රට විනාශ කරලා ආර්ථිකය විනාශ කරලා තියෙන්නේ. ඒකයි ලංකාව අපිට ජීවත් වෙන්න බැරි වුණේ. හැබැයි මේ රටවල් වලට ආවට පස්සේ අවුරුද්දේ සමහර මාස දෙකක් තුනක් හිමෙන් වැහෙනවා මේ රටව. ටෙම්පරේචර් එක සාමාන්‍ය ඍණ 20ට 22කට අඩු වෙනවා. එතකොට මේ මිනිස්සුන්ට ඇඳුමක් ඇතුව එළියට යන්න බෑ. ඒ වැඩ කරන මිනිස්සු යන්නේ ඔක්කොම ග්ලව්ස් දාලා ඇඟිල්ලක්වත් පේන්නේ නැති වෙන්නේ, අත් දෙක විතරක් පේන්නේ ඇඳගෙන එළියට යන්නේ. සපත්තු දාලා ඇඳුම් කලිසම් දෙකක් තුනක් ඇඳලා ජැකට්ස් දාලා එහෙම තමයි මේ මිනිස්සු එළියට යන්නේ. වගා කරන්න පුළුවන් අවුරුද්දේ පොඩි කාල සීමාවක්. මේ පොඩි මේ මාස කීපයක් තමයි මෙහි වගා කටයුතු කරන්න. හැබැයි එහෙම තත්ත්වයක් තියෙනකොට මේ රටවල් වල මිනිස්සු කොහොමද මෙච්චර දියුණු වුනේ? ඒකට සම්පූර්ණ මේ දේශපාලන ක්‍රමය තමයි මේ රටවල් මේ විදිහට හදලා තියෙන්නේ. මොකද මෙහි මිනිස්සුන්ට අවම සේවක, දැන් ලංකාවෙන් මිනිහෙක් මේ රටකට වැඩට ආපුවාම ඔය අන්ස්කිල් වර්කර්ස්ලා විදිහට ආපුවාම සමහරු ලක්ෂ සමාවෙන්න ලක්ෂ දෙකේ ඉඳලා ලක්ෂ දෙකේ තමයි මං හිතන ලක්ෂ දෙක තුන ලබන අවම වැටුප් ලබන සේවකයෝ ඉන්නවා මෙහි ගොඩක්. හැබැයි ලංකාවේ මුදලින් මම ඒ කිව්වේ. ඉතින් ඒ වගේ මුදලක් ලබන සේවකයෙකුට වුණත් මේ රටේ තවම සේවකයෝ කම්කරුවන්ගේ යට්ටම ඉන්න කම්කරුවන්ට වුණත් මෙහෙ ගන්න වැටුපෙන් මේ රටේ මිනිස්සයාට හොන්තට කාලා හොන්තට ඇඳලා වාහනයකුත් පාවිච්චි කරගෙන ඉන්න පුළුවන් මට්ටමක් තියෙනවා අවම වැටුප ගන්න පුද්ගලයාට. කොටිම කියනවා නම් සාමාන්‍ය අවම වැටුප වගන්න පුද්ගලයාට ඔය ලංකාවේ තියෙන අර ඉන්දියන් ඇල්ටෝ කාර් එක තියෙන මේ අලුත් වර්ෂන් එක නෙමෙයි පරණ ආපු එක. ඒක ඒ වගේ කාර් එකක් මෙහි ඉන්දියන් ඇල්ටෝ නෑ. ඒ වුණාට මෙහි යුරෝපියන් වාහනයක්, සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් එක මාසෙ පඩියට ගන්න පුළුවන් ඒ මිනිස්සුන්ට. සමහරට වාහන දෙකක් ගන්න පුළුවන් එක මාසෙ පඩියට. හිතා ගන්නකො මේ රටවල කොහොමද එතකොට ආර්ථිකය හැදිලා තියෙන්නේ කියලා. මෙහි මිනිස්සු දැන් මේ රස්නේ කාලේ තිබුණා මේ මිනිස්සු මේ වෙලාවට මොකද කරන්නේ? හවසට බයිසිකල් පදින්න යනවා, ඔරු පදින්න යනවා, බාබකියු පාටි දානවා, කැලෑවල ඇවිදින්න යනවා, හයිකින්, ඒ වගේ මාර ලයිෆ් එකක් ගෙවන්නේ. හැබැයි එක රස්සාවයි. ඒ රස්සාවෙනුත් ලැබෙන වැටුපෙන් මේ මිනිස්සුන්ට එන්ජොයි කරලා ඉන්න පුළුවන්. ලංකාවේ කොහොමද අපිට ඒ වගේ තත්ත්වයක් තිබුණා නම් එහෙම. ලංකාවේ එක මාසයක වැටුපකින් සාමාන්‍යයෙන් මිනිහෙකුට මාසෙ ඉන්න බෑනේ ජීවත් වෙන්න. මම ගුරුවරයෙක් විදිහට හිටපු ඉඳා මම දන්නවා ගුරුවරයෙක්ගේ වැටුප. මම අවුරුදු 10ක් ලංකාවේ ගුරුවරයෙක් විදිහට සේවය කරා. ඉතින් මම දන්නවා ගුරුවරයෙක්ගේ වැටුප කීයද කියලා. ඉතින් ඒ වැටුපකින් කොහොමද ලංකාවේ මේ තත්ත්වයේ උඩ මිනිහෙක් මාසයක් ජීවත් වෙන්නේ? මාසයක් නෙමෙයි සති දෙකක් ජීවත් වෙන්නත් බෑනේ මේ වැටුපකින්. ඉතින් කොහොමද ලංකාවේ මිනිස්සු මේ ජීවිතේ හොඳට කාලා බීලා එන්ජොයි එකේ ඉන්නේ? ඔන්න ඔය දේ දන්න හින්දා තමයි මේ රටවල් වලට ආපු මිනිස්සු ලංකාවේ ආයට කියන්නේ පොරටෝක් දෙන්නේ. මම ඒක නෙවෙයි thumbnail එකට ඉස්සරහට දැම්මේ. එතකොට ඒ රටේ ඉන්න අර ගෝත්‍රික වැසියෝ ටිකක් ඉන්නවනේ, ඔය දේශපාලන පක්ෂ කීපයක් බදාගත්ත උන් තමයි කියන්නේ මේ මුන් ගිහිල්ලා ලංකාවෙන් ගිහිල්ලා මුන් මේ අපේ රට හදන්න එනවා මෙහෙමයි මෙහෙමයි කියලා පණිටෝක් දෙන්නේ උන් ওই ගෝත්‍රික වැසියෝ කීප දෙනා තමයි. එයාලා කාලි ඉවර වෙනවා මම දන්නවා ළඟදීම. මේ තව දවස් කීපයක් තියෙන අද අගෝස්තු 31 තව දවස් 21යි ජනාධිපති වැඩිවරණයට 2024. ඒකෙදී අනිවාර්යෙන් මම දන්නවා ලංකාවේ අලුත් දේශපාලන පක්ෂයක් බලයට එයි කියලා අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ලංකාවෙන් පිටතට ඔය දූපතෙන් පොඩ්ඩක් මිදිලා ඔය දූපත් මානසිකත්වයෙන් මිදිලා චුට්ටක් පිටතට ගිහිල්ලා ලෝකේ දැකපු මිනිහෙක් කවදාවත් හිතන්නේ නැහැ. හැබැයි ඔය මෙතෙක් කල් රටපාලනය කරපු මිනිස්සුයෙකුට ඡන්දයක් දෙන්න නම්. මොකද මේ මිනිස්සු ඒ රටවල් වල මිනිස්සු විඳින ඒ රටවල් වල ඉන්න ජීවත් වෙන මිනිස්සු විඳින සැප ජීවිත දැකලා තියෙනවා. එහෙම දැක්කට පස්සේ ඇත්තටම අපිට ලංකාවගෙන ලොකු කලකිරීමක් ඇති වෙනවා. ඇයි අපේ මිනිස්සුන්ට මෙච්චර සැප මේ දේවල් තිබිලත්, මෙච්චර ස්වභාවික සම්පත් තිබිලත්, මෙච්චර ලස්සන රටක් තිබිලත් ඇයි අපේ රටට මෙහෙම උනේ කියන කලකිරීම ඇති වෙනවා. ඊට පස්සේ එතකොට තමයි මේ මිනිස්සු කියන්නේ ලංකාවේ ඉන්න අයට මචං මෙහෙම කරපල්ලා, මෙහෙම කරහල්ලා, මේ රටවල් වල මිනිස්සු මෙහෙමයි මෙහෙමයි, මේවා බලහල්ලා මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ. ඒ මොන හරි දෙයක් දැකලා දන්න හින්දා. ඉතින් Facebook එකේ ගොඩක් කාලාට මම දන්නවා රටේ ඉන්න අයට මඩ ප්‍රහාර යනවා. ඒවා දැන් මේ කාලේ ඉතා සුලභ වෙලානේ තියෙන්නේ.
ඉතින් මම වීඩියෝ එක තව දිග්ගස්සන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ රටක ජීවත් වුණ මිනිස්සුන්ට, මේ වගේ අත්දැකීම් තියෙන මිනිස්සුන්ට මෙහෙ ඉන්නකොට ඇත්තටම ලංකාව මොනතරම් දුක්ඛිත ජීවිතයක්ද ලංකාවේ මිනිස්සු ගෙවන්නේ කියන එක හිතන එක සාමාන්‍යද? මොකද මෙහි මිනිස්සුන්ගේ නෑදෑයෝ, යාළු මිත්‍රයෝ, පවුල් ඔක්කොම ලංකාවේ ඉන්නේ. ඉතින් මේ මිනිස්සු විඳින දුක දැක්කහම මේ මිනිසුන්ට කලකිරීම, මෙහෙ ඉන්න වැඩ කරන මිනිසුන්ට කලකිරීමක් ඇති වෙන එක සාධාරණයි. ඒකයි මේ මිනිස්සු කියන්නේ. ඊළඟට එන ජනාධිපති නිවරණේ වල දැන් ඊළඟට තව මාසයක් නැහැ. තව දැන් අද අගෝස්තු 31, තව දවස් 21යි. අපිට අලුතෙන් ජනාධිපති වර්ණයක් එනවා. මේතනදී අපි හරි මිනිහෙක්, හරි චරිතයක් තෝරගත්තොත් ඇත්තටම ලංකාව වෙනස් කරන්න පුළුවන්. ඒකයි මෙහි මිනිස්සු යෝජනා කරන්නේ. ළමං හිතන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු ගොඩක් දෙනෙක් මේ ලංකාවේ මේ යුරෝපයට ඇවිල්ලා ඉන්න, වෙනත් ලෝකේ රටවල් වලට ගිහිල්ලා ඉන්න මිනිස්සු ගොඩක් දෙනෙක් මේ පාර ජනාධිපතිවරණයට ලංකාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා අතිවිශාල සංඛ්‍යාවක්. එහෙම තාම කවුරුවත් ප්ලෑන් එකක් නැත. අනිවාර්යයෙන්ම මම යෝජනා කරනවා අනිවාර්යෙන් ලංකාවට යමු. ගිහිල්ලා මේ ජනාධිපතිවරණයේදී අපි ඡන්දේ පාවිච්චි කරමු. මොකද මෙතෙක් කාලයක් මේ රට විනාශ කරපු මිනිස්සුන්ගෙන් මේ බලය අයින් කරන්න තියෙන හොඳම වෙලාව තමයි මේක. මොකද මේක ලොකු අවස්ථාවක්. ඉතින් රට යන පැත්ත, දිශාව වෙනස් කරන්න අපිට ලැබිලා තියෙන හොඳම අවස්ථාවක්. ඒ හින්දා මම ඇත්තටම යෝජනා කරනවා මෙහි මිනිස්සු මේ දැකපු ජීවිතේ, මේ මිනිස්සු විඳින ජීවිතේ, මේ රටවල මිනිස්සුන්ගේ නීතිය, මේ මිනිස්සුන්ගේ සතුට, මේ මිනිස්සුන්ගේ කොහොමද ලයිෆ් එක යන්නේ, ඒවා එන්ජොයි කරන හැටි, ඒ වගේ දේවල් අපේ රටේ මිනිස්සුන්ට ලැබෙන්න ඕන. ඉතින් මම යෝජනා කරනවා මේ හැමෝටම ලංකාවට යන්න, ගිහිල්ලා මේ ඡන්දය පාවිච්චි කරන්න. නිවැරදි දැක්මක් තියෙන, නිවැරදි නායකත්වයක් තියෙන පක්ෂයක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න. එතකොට ඔයාලා කල්පනා කරන්න, මෙතෙක් කල් රට පාලනය කරපු මිනිස්සු දැන් පක්ෂ දෙක තුනකට බෙදිලා ඔක්කොම එකයි. ඔය ඔක්කොම එක ගොඩේ ඉන්නේ. ඔය ඔක්කොම ඔය රට කාපු මිනිස්සු ටික තමයි ඔය තැන් තැන් වලට බෙදලා ඉන්නේ. උන්ගේ බලය උන්ගේ අතින් ගිලිහෙනවට බයයි. මොකද උන්ට උන්ගේ අතින් බලය ගිලි වෙනවා කියන්නේ උන්ට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා ඉස්සරහට අලුතෙන් පත් වෙන ආණ්ඩුවකදී. අනිවාර්යෙන් වැඩි හරියකට පාර්ලිමේන්තුවෙන් ගෙදර යන්න වෙනවා බොහෝ දෙනෙකුට. මම හිතන්නේ පාර්ලිමේන්තුවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මේ පාර ජනාධිපතිවරණයෙන් පස්සේ පැවැත්වෙන මහමැතිවරණයෙන් ගෙදර යනවා. ඒකට බයේ තමයි ගොඩක් දෙනෙක් බලන්නේ තමන්ගේ පාර්ලිමේන්තු සීට් එක හසුරෝග මේ පරිසම් කරගන්න. ඒකට තමයි ගොඩක් දෙනෙක් තැන් තැන්වල බොරු බේගල් කිය කිය කයි එක කහ ඇවිදින්නේ. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි ලංකාවේ දේශපාලනයේ තියෙන. මම ඇත්තටම ආදරෙන් විදේශ රටවල ඉන්න මේ වීඩියෝ එක බලන අයගෙන් ඉල්ලනවා පුළුවන් හැමෝම ලංකාවට යමු, ගිහිල්ලා ඡන්දේ පාවිච්චි කරමු. හොඳ දැක්මක් තියෙන, හොඳ නායකත්වයක් වෙනුවෙන් ඔයාගේ ඔළුව මොලේ පාවිච්චි කරලා මේ පාර ඡන්දේ දෙන්න කියලා මම යෝජනා කරනවා. ඉතින් මේ රටවල මිනිස්සුන්ගේ සැප සම්පත් ජීවිතේ තව අවුරුදු දෙකකින් පහකින් හෝ, මොකද එන කණ්ඩායමකටත් ලංකාව මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් හදන්න පුළුවන් තැනකට ඉතුරු කරලා නැහැ මේ මිනිස්සු. දැතෙක් රට පාලනය කරන මිනිස්සු ඉතුරු කරලා නැහැ. ඒක තව අවුරුදු පහකින් හරි අපිට හොඳ රටක්, අපිටත් ලංකාවට ගිහිල්ලා අපේ රැකියාව කරන අපේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් ලංකාවට ලැබෙන්න මේ පාර අපි වෙනස් කරන්න උත්සාහ කරමු. මේ ඡන්දෙදි පුළුවන් හැමෝම ලංකාවට යමු. ගිහිල්ලා අලුත් නායකත්වයක් වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කරලා අපි පක්ෂයක් හොඳ රටට, හොඳ රට ගැන හිතන, රටේ ජනතාව ගැන හිතන, රටට ආදරය කරන, රටට හොඳ අනාගතයක් ගොඩනගන්න පුළුවන් පක්ෂයක් වෙනුවෙන්, පුද්ගලයෙක් වෙනුවෙන් නෙමෙයි, හොඳ කණ්ඩායමක් වෙනුවෙන් ඡන්දේ පාවිච්චි කරලා අපි අපේ රටේ ගමන අලුත් කරමු කියලා මම හැමෝටම යෝජනා කරනවා. මම නැවත පාරක් කියනවා, යමු ලංකාවට ගිහිල්ලා අලුත් පක්ෂයක් වෙනුවෙන්, අලුත් රටක් වෙනුවෙන් අපි ඡන්දේ පාවිච්චි කරමු කියලා මම යෝජනා කරන ගමන් මගේ කෙටි වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් පොඩි පොඩි දුර්වලතා ඇති වීඩියෝ එකේ මම එඩිට් කරන්න මොකවත් දාන්නේ නැහැ. අදිසිය කරන වීඩියෝ එකක්. එහෙම ඉඳා පොඩි පොඩි අඩුපාඩු තිබුණොත් ගණන් ගන්න එපා. ඉතින් හැමෝටම එහෙනම් සුබ දවසක්. අපි හොඳ අනාගතයක් සහිත රටකින් හම්බෙන්න බලාපොරොත්තුවෙන් ඡන්දෙට ලංකාවට යමු කියලා යෝජනා කරලා මම වීඩියෝ එක නවත්තනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.